ඔන්නිතින් යාළුවනේ අද නම් ඔයාලව බලන්න අරගෙන ආවේ සැර කෑමක් නෙවෙයි. ඉක්මනින් හදාගන්න පුළුවන් රසම රස ඇපල් කේක් එකක් තමයි මේ. ගෙදර ඇපල් ගෙඩියක් තියෙනවද? එහෙනම් එන්නකෝ අපි රසම රස ඇපල් කේක් එකක් හදමු. එහෙනම් අපි බලමුද මේ කේක් එක හදාගන්න මොනවද ඕන කරන්න කියලා. මම ගත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ ඇපල් ගෙඩියක්. පිටි, බේකින් පවුඩර්, සීනි, බටර් බිත්තරයක් සුල්තානා ටිකක් ඊට අමතරව කුරුඳු කුඩු එනසාල් කුඩු ටිකක් මම අරගත්තා. මේ අමුද්‍රව්‍ය වල අවශ්‍ය ප්‍රමාණය මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මම කේක් එක හදන්න පටන් ගත්තේ. මුලින්ම මම බටර් ටික දිය කරගත්තා. බටර් දිය කරගන්නකොට මම මේ කරන විදිහට උණු වතුර භාජනයක බටර් ටික තියෙන භාජනයේ බස්සලා බටර් ටික දිය කරගන්නත් පුළුවන්. එහෙම කරදරයි නම් ඔයාලට පුළුවන් අඩු ගින්දරේ බටර් ටික දිය කරගන්න. ලිපේ තියලා දිය කරගන්නවා නම් බටර් ටික දිය වේගන එද්දි ලිපෙන් ඉවත් කරගන්න. ඊට පස්සේ භාජනයේ තියෙන රස්නේ බටර් ටික දිය කරගන්න. ගින්දර රස්නේ බටර් පිච්චෙන්න දෙන්න එපා. දැන් මේ විදිහට දිය කරගත්ත බටර් ටිකෙන් මම කේක් බැටර් එක හදාගන්නයි යන්නේ. මම බටර් ටික දිය කරගත්ත පොඩි භාජනයක නිසා මම කේක් බැටර් එක හදාගන්න භාජනයට බටර් ටික මාරු කරා. දැන් මම බටර් ටිකට සීනි එකතු කරලා හොඳින් සීනි ටික දිය කරගන්නයි යන්නේ. සීනි ටික බ්ලෙන්ඩර් කරලා පිටි විදිහට එකතු කරගත්තාම ඉක්මනින්ම සීනි ටික දිය කරගන්න පුළුවන්. මේ කේක් එක හොඳ පැණි රසයි. පැණි රස අඩුවෙන් ඕන අය මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන විදිහට සීනි අඩුවෙන් ගන්න. මේ විදිහට විනාඩි කීපයක් හොඳින් මිශ්‍ර කරගන්නකොට බටර් මිශ්‍රණේ රසනේ අඩු වෙනවා. කොහොමත් මේ රසනේ තියෙන්නේ විනාඩි 2-3යි. දැන් මම රසනේ අඩු වුණ මිශ්‍රණයට බිත්තරය එකතු කරගන්නවා. දැන් මේකත් සාමාන්‍ය කේක් මිශ්‍රණයක වගේ හොඳින් සීනි දිය වෙලා ක්‍රීම් වෙනතුරු ගසා ගන්න ඕන. සීනි පිටි කරලා එකතු කරගත්තාම ඉක්මනින්ම මේ මිශ්‍රණය ක්‍රීම් කරගන්න පුළුවන්. ක්‍රීම් කරගත්ත බටර් මිශ්‍රණය මෙන්න මේ වගේ තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. අපි බටර් මිශ්‍රණයට පිටි බේකින් පවුඩරුයි එකතු කරගන්න කලින් පිටි බේකින් පවුඩරුයි එකට මිශ්‍ර කරලා තුන් පාරක් හොඳින් හලා ගන්න ඕන. ඊට පස්සේ මේ පිටි මිශ්‍රණය බටර් මිශ්‍රණයට එකතු කරලා හොඳින් මිශ්‍ර වෙන්න කලවම් කර ගන්න. මේ මිශ්‍රණය බීට් කරන්න යන්න එපා. හොඳින් මිශ්‍ර වෙන්න කලවම් කර ගන්න විතරයි ඕන. පිටි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගත්තාම ටිකක් ඝනකම් මිශ්‍රණයක් තමයි අපිට ලැබෙන්නේ. මේ ඝනකම් ගතිය නැති වෙනවා කේක් එක බේක් වෙනකොට ඇපල් වල තියෙන දියර ගතිය නිසා. සාමාන්‍යයෙන් ඇපල් යොදා ගන්න අතුරුපස වර්ග සඳහා වැනිලා වෙනුවට යොදා ගන්නේ විවිධ කුළුබඩු වර්ගයි. මම යොදා ගන්නවා කුරුඳු කුඩුයි එනසාල් කුඩුයි. කැමති අයෙකුට වැනිලා තේ හැන්දක් එකතු කරගන්න පුළුවන්. දැන් මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් අපි කේක් බැටරේ සාදාගෙන ඉවරයි. හදාගත්ත කේක් බැටරේ හොඳින් වහලා තියලා අපි යමු කේක් එකට අවශ්‍ය ඇපල් ටික කපා ගන්න. ඇපල් වල කහට ගතිය ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි හින්දා අපි මුලින්ම ඇපල් ටික කපා ගන්නේ නැහැ. ඇපල් කපා ගන්න කලින් අයිස් වතුර භාජනයකට දෙහිවිෂ ටිකක් මිශ්‍ර කරලා තියා ගන්න. කපා ගන්න ඇපල් ඒ වතුර භාජනයට එකතු කර ගන්න. එවිට ඇපල් වල කහට ගතියක් එන්නේ නැහැ. ලස්සනට ඇපල් වල පැහැයම තියෙනවා. ඇපල් ටික කපා ගන්න කලින් ඇපල් ගෙඩියේ පොත්තයි මැද තියෙන බීජ සහිත කොටසයි
හොඳින් ඉවත් කර ගන්න. ඒ වගේම හැකිනම් කැපීමට පෙර ඇපල් ගෙඩි ටික ශීතකරණයේ තබා ගන්න. එවිට ඇපල් කපා ගන්න කාලය ඇතුළත ඇති වෙන්න පුළුවන් කහට ගතියත් ගොඩක් අඩු වෙනවා. ඔයාලා කැමතිනම් මම මේ පෙන්වන ප්‍රමාණයට වඩා ඉතා කුඩාවට ඇපල් ටික කපා ගන්න. මේ විදිහට සම්පූර්ණයෙන්ම ඇපල් ගෙඩියම කපා ගන්න. දැන් මම කපාගත්ත ඇපල් ටික හොඳින් වතුර මිරිකලා හැරලා කේක් බැටරයට එකතු කර ගන්නවා. පේනව නේද ඇපල් වල චුට්ටක්වත් කහට ගතියක් ඇවිත් නැහැ. මේ විදිහට ඇපල් කෑලි සියල්ලම කේක් බැටරයට එක් කර ගන්න. වතුර නම් කේක් බැටරයට එකතු වෙන්න දෙන්න එපා. දැන් මම සුල්තානාත් එකතු කර ගන්නවා. කැමැති අයෙකුට කජු ටිකකුත් එකතු කර ගන්න පුළුවන්. දැන් මේ සියල්ල හොඳින් මිශ්‍ර කර ගන්න. පළතුරු කැබලි සමානව කේක් බැටරේ පුරා හොඳින් මිශ්‍ර වෙන විදිහට මිශ්‍ර කර ගන්න. පළතුරු කේක් එකක රසය නියමාකාරයෙන් විඳින්නට නම් පළතුරු කේක් එකක පළතුරු කැබලි සමානව මිශ්‍ර වෙලා තිබෙන්න ඕන. දැන් මම කේක් මිශ්‍රණය හදාගෙන ඉවරයි. සූදානම් කරගත්තු තැටියකට දාලා මේ උෂ්ණත්වවල බේක් කරගන්නයි යන්නේ. මේ තියෙන්නේ බේක් කරගත්ත ඇපල් කේක් එක. මේ කේක් එක ගොඩාක් සොෆ්ට් කේක් එකක්. කේක් එක මේ වගේ හොඳ ලස්සනට පිපිලා එනවා. මේ කේක් එක කපා ගන්නකොට නම් ටිකක් කැඩෙනවා. ඒකට හේතුව තමයි කේක් එකේ තියෙන ඇපල් කෑලි. ඔයාලට පුළුවන් ගොඩාක් චූටියට ඇපල් ටික කපාගෙන එකතු කර ගන්න. මම කැමති ඇපල් කැබලි ටිකක් හැපෙන ගතියට තියෙන කේක් එකකට නිසායි මම අර විදිහට ඇපල් කැබලි කපාගත්තේ. කේක් එකේ මැද පෙනුම මේ වගේ තියෙන්නේ ඒ ඇපල් කැබලි නිසායි. මේ කේක් එක ගොඩක් වෙලාවට පොඩි අයට හදලා දෙන්න නම් නියමයි. කේක් එක හදන්න විනාඩි 10ක් වගේනේ යන්නේ. බේක් කරගන්න තමයි ඉතිරි කාලය යන්නේ. ඔන්න අදත් ටිකක් වැඩිපුර කාලය අරගෙන ඔයාලට වරදින්නේ නැතුව කේක් එක හදාගන්න ඕන සියලුම දේවල් මම කියලා දුන්නා. ඉතින් ඔයාලටත් වෙලාවක් ලැබුණොත් මේක හදලා බලලා කොහොමද රස කියලා අනිවාර්යයෙන්ම මටත් කියන්නකෝ. එහෙනම් වෙනස් විදියක අලුත් කෑමක් අරගෙන මම ආයෙත් එන්නම්කෝ. හැමෝම පරිස්සමෙන් ඉන්න.